මාස 6කට වරක් තමයි යෝජනා කරලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ මේ ජනවාරි මාසේ කරන එක තමයි අමාරුම අසීරුම සංශෝධනේ වෙන්නේ. ඊට පස්සේ කරන සංශෝධන අමාරු අසීරුව වෙන්නේ නැහැ. සමහර කාලවලදී ඒක අඩු වෙන්න පුළුවන්. සමහර කාලවලදී වැඩි වෙන්න පුළුවන්. නමුත් අර 70කින් 80කින් නෙවෙයි. එතකොට 105කින් 10කින් දැන් අපි ඉන්ධනවලදී අමාරුම දෙක ගත්තේ පළවෙනි අවස්ථා දෙකේදී රුපියල් 150කින් 200කින් වැඩි කරන්. දැන් අපේ වැඩිවීමක් වැඩි වුණොත් වෙන්නේ රුපියල් 10කින් 15කින් අඩුවීමක් අඩු වෙන්නේ රුපියල් 10කින් 15කින්. අනේ ඒ ආකාරයෙන්ම තමයි විදුලි බිලත් මම හිතනවා ජනවාරියක තමයි අමාරුම එක මට අමාත්‍යාංශ ලැබුණාට පස්සේ ඔක්කොම කරන්න තිබුණේ අමාරුම වැඩ ටික. ඒ නිසා ඒ අමාරුම එක තමයි ජනවාරි මාසේ කරන්න තියෙන්නේ. ජූලි මාස වෙන එකේ අමාරු සංශෝධනයක් නෙවෙයි. ඒක සමහර විට අපි යන සැලසුම අනුව ගියොත් එහෙම සූර්ය පැනල සහ මේ එකතු වෙන පද්ධතිය ගියොත් ඒක අඩු වෙන්නත් පුළුවන්. දුවේ දන්නව ඇතිනේ වැරද්ද. ඇයි සර්? මහත්තයා රටේ ඉඳලා සල්ලි එවන්නේ උන්ඩියල් හරහානේ. රට සල්ලි මෙහෙම එවන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර්. මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා. ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.